පොළොවට වඩා මහා විසිරී පවතින විෂදව පවතින අනන්ත බුදුගුණය. සිතා නිමකරන්ට නොහැකි කියා නිමකරන්ට නොහැකි ලියා දක්වලා නිමාකරන්ට නොහැකි ඒ අනන්ත ආපරිමිත මහා ගුණසම්පත්තිය පිළිබඳව අල්ප මාත්‍රයක හෝ යම් කිසි අවබෝධයක් ඇතිව. බුදුගුණ පිළිබඳව ගෞරව සම්ප්‍රයුත්වීම. එනිසා බුදුරජාණන් වහන්සේහි බුදුගුණ. ප්‍රථ්ජන කිසිවෙකුට කිසි මොහොතක සිතාගණ්ඩවත් බුදුගුණේ පිළිබඳව හැකියාවක් නෑ. රහතන් වහන්සේලාටවත් ඒ අර්හත් ඥානයට පත්ච්ච රහතන් වහන්සේලාවටවත් බුදුගුණ සීමාවක් දක්වන්නට හැකියාවක් නෑ. එසේ තබා බුදුරජාණන් වහන්සේ අනුව ප්‍රඥාව ඇති උතුමන්ගින් ශ්‍රාවක මහා සංගරත්නය තුළ එදා ජීවමාන වැඩේටිය සාධිපුද්ධ මහරහතන් වහන්සේටවත් අනුබුදු වසින් සලකඳ ප්‍රඥාවෙන් ශ්‍රාවකයන් අතර අග්‍රටානාන්තරලාභිය වූ සාධි පුත්‍ර මහරහතන් වහන්සේටවත් බුදුගුණ සීමාවක් දක්වන්න බැහැයි තරන් අප්‍රමාණ වූ අනන්තුූ අචින්තනීය වූ අවාච්්‍යය වූ බුදුගුණ බුදුරජාණන් වහන්සේ සතුව පැවැවුණ ඊට හේතු සාධක දක්වලාතියෙන්න්නේ බුදුරජාණන් වහන්සේගේ බුදුජීවිතයේ බෝධිසත්ව ජීවිතයේ පිරූ පාරමි ශක්ක බුද්ධෝහන් බෝධයස්සාමි මුත්තෝ හං මෝචයේ පරේ යනාදිවසයෙන් යම් දවසක ඒ මේ අදහස තමන් වහන්සේගේ සන්තානයේ පැල්පදිියන් වෙච්චි දවසක් වේ ද එදහ පටන් සසරට බැසගෙන තමන් වහන්සේ සමත්‍රින්සත් පාරමි ධර්මශීරසයෙන් ඇස් මස්ලේ මහාරාජ්‍ය අඹුදරුවන් දානය කරලා තමන් වහන්සේගේ බෝධිසන්තානයේ දෙවුණු කරගෙන අවසාන පස්්තිිම ජීවිතය දක්වා පැමිනිච්ච ඒ මහා පාරමි සම්භාරයනි සයි ඒ අනන්තපරමිත මහා ගුණේ අනන්ත ඥානයේ අනන්ත සීලයේ අනන්ත සමාදී අනන්ත විමුක්ති විමමුක්ති ඥානාදී අනන්ත ගුණෙහි සවිශේසී බව එනිසා ආසම සම වූ බුදුරජාණන් වහන්සේ කිසිවෙකුට සමාන කළ නැක් තවත් සර්වඥයන් වහන්සේ නමකට පමණක්ම ඒ ගුණයට මේ ඥානයට මේ ප්‍රඥාවටම පමණක් සමාන කළ හැකිෝ සර්වඥන් වහන්සේ අසම සම දස බලධාරී වූ සරුවන්ඥන් වහන්සේගේ ගුණය හිතානිම කරන්න බැරි ඒ නිසා ඒ අනන්තාපරිමිත මහා ගුණය යම් කිසි දෙවියක් බුද්ධිමත් දෙවක් බුද්ධිමක් මනුස්සෙක් ප්‍රඥාවන්තක සත්වයෙක් සීකරනවනං උදේ දවල් හවස දිවාරාත්‍රී දෙකයේ බුදු ගුණ සිහිකරනවනං බුදුගුණ සිහිකිරීම් මාත්‍රයෙන් පවාප්‍රමාණ පිහිටක් ජීවිතයට ලබන්න පුළුවන්. පැවිදි ස්වාමීන් වහන්සේලාටත් එහෙමම තමයි. එනිසා සුප්ප බුද්ධන් පපුද්ජන්ති සදා ගෝතමසාාවකා යේසන් දිවාචරත්තෝච නිච්චං බුද්ධගතා සති. බුදුරජාණන් වහන්සේගේ ගුණ නික්ලීසියේ අති පරිසුද්ධ ගුණසන්තානයකින් බුදුරජාණන් වහන්සේ වැඩහිටිය. එනිසාඒ බුදුගුණේ හිතන කිසිම මුොහොදක රාගී හිතක් කෙලෙස් සිතක් ඒ කියන්නේ උන්වහන්සේ කෙර වැරදි කාමචේතනාවක් ඒ ගුණකිෙරහි ඇති වෙන්නේ නෑ. සමහරදිනා ගැන හිතනකොට එවැනි අදහස් එන්න පුළුවන් විපරීත වෙච්චා අදහස්. බුදුරජාණන් වහන්සේ ගැන අරවිදියේ හාමී අදහස් එන්න නෑ කෙලෙස් අදහස් එන්නෙ නෑ. එවගේීම දවේශ සහගත අදහස් එන්නේෙ නෑ රාගදිවේශ මූ අදහසක් බුදුගුණ හිතන සන්තානීත ඇතිවෙන්නේ නෑ පිනිසා ඒ මොකක්දේ බුදුරජාණන් වහන්සේගේ තියෙන පාර්මි ශක්ති ආනු භාාවය සහ ඒ බුදුගුණේ තියන ගුණේ නිසයි. එඒ බුදු ගුණ යමෙක් ඒ සං දිවාචරත්තෝච දිවාරාත්‍රී දෙකිහි සිහිකරනව නං වඩනව නං මෙනෙහි කරනව නං. ඒ උතුම් බුදුගුණේ ට ගෞරව සම්ප්‍රයුත්තව ආමිස ප්‍රතිපත්හි යමෙක්කි දනව නං සුප්ප පුද්ධන් පබුච්චන්ති සුවසේ නින්ද යනව සුවසී අවදි වෙනවා. සුවසේ නිදා සුවසේ අවදිවෙන්ටත් අවදිවෙච්ච වෙලාවිඳ නින්දට යනතෙක් ද නින්දී පටන් අවදිවනතෙක් ද. තැතිගැනීමක් බියගුලුවීමක් ලොබු දහැ ගැනීමක් අවනුෂ්‍යක් ග්‍රහණයක්වක් සිද්ධ වන්නේ නෑ. වස විස ගිනි සතුරු වාදී නොවේෙක් විදිහේ කරදරවලින් තමන් ආරක්ෂාවෙනවා එවැනි විපතකට ගොදුරුවන්නේ නෑ විශේෂයෙන්ම දෙවියන්ට මනුස්්‍යයන්ට ප්‍රිය මනාප කෙනෙක් බවට පත්වෙනවා බුදුගන්න මෙනෙහි කරන වඩන ප්‍රසන්න හිටක් තියෙන කෙනාට එය මෙරෝවසින් අපට ලැබෙන ආනිසංසේයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා සැදහැති බෞද්ධයෝ සැදහැතිගිහි උපාසක උපාසිකාවුත් සැදැහැති භික්‍ෂුන් වහන්සේලා භික්‍ෂුණන් වහන්සේලාදී ඒ පැවිදි පූජ්‍ය පක්ෂයේ පිරිසත් මොනවා ගැන නොතැකුවත් බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවය සද්දහා උපදව ගන්න. එනිසා සීලවන්ත කෙනෙක් වෝ ද දුස්සීල කෙනෙක් වූ ද බුදුරජාණන් වහන්සේ දවස දෙකවරක් වෝ වන්දනා කරන්න අමතක කරන්නේ නැ ඒ මොකද බුදුරජාණන් වහන්සේගේ තියෙන ආනුභාවය නිසා බුදුගුණේ ආනුභාවය නිසා. හන යම් කිසි සිල්ලටක් ගුණවතක විසින් බුදුරජාණන් වහන්සේගේ ගුණේ සිහිකරන වනං අප්‍රමාණ වූ අනන්ත වූ මහත් වූ කුසල ශක්තියක් ඒතුලින් උපදිනවය කියෙනෙ එක සිහිකර ගන්නට ඕන්. බුදුරජාණන් වහන්සේ ගැන සිහිරලා සිහිරල ඒ ගුණයට ගරු කරලා ඒ ගුණේකරින් ශ්‍රද්ධවාදී උපදවගෙන ජීවිතයේ පවත්වන වනන් බොහෝම කාලදර අඩුවයි බොහෝම ව්‍යස නාඩුයි බොහොම පලිබෝධාඩුයි ඒ ජීවිතයේ වාසනාවන්තයි. හේතුව. ඒ තුන් ලෝකයේ හිටම මහත් වූ පිහිට වූ බුදුරජාණන් වහන්සේ. ගැන හිතනකොට ඒ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණයේ බලය ශක්ති අපේ ජීවිතවලට කැවෙනෝ. බුදුගුණ හිතන හිතන සිතුවෙල්ලක් සිතුවෙල්ලක් පාසත් ජවන් හිතක් ජවන් හිතක් පාසාම. දුවන හිතක් හිතක් පාසාම බුදුගුණ හිතරකොට, ඒ හිත තුළ වැඩෙන්නේ සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුත්ත සෝමනස්ව සිතක් කුසල් සිතක් සෝබන සිතක් ඒ කුසල් සිතේ ආනුභාව බලයෙන් තමන් හිත එකඟ වෙලා හිත ආරක්ෂිත බවට පත්වෙනවා අර ලාමක කාමුක පහත් විදියේ සිතිවිඩිවල්ට ඉඩතියන්නේ නෑ හිතට ඇතුළුවෙන් අන්න ඒ ඉතාම වැදගත් දෙයක් සාන්දෘෂ්ටික වසේ ඉතර බුදුගුණ හිරනකොට බදුගුණ වඩනකොට බුදුගුණ මෙෙනෙහි කරනකොට චිතසන්තානයට ඇතුල් වෙන චිතසන්තානයේ හටගන්න රාගදේශමූවාදී අකුසල් සිත්වොල්ට ඉඩ නැතිවෙලා යන බලවත් කුසල් සිතක් නිසා අන්නේ ඒ නිසා හිතක පැත්තකින් ආරක්ෂාවනව අනි පැත්ටින් තමන්ටේ බුදුගුණානු භාවයෙන් තමන්ගේ ජීවිතයේ සුරක් සිත භාවයට පත්වෙන මමයි ඇස්පනාපිට ලැබෙන විපාක් එවගේම සංසාර ගමනී ඉපදිලා ජීවත්වෙලා මැරිලා යන ගමනිදී උපවපන් තැන සුගතියක්ම බවට පත්කරන්න බුදුගුණ වඩන මනසිකාරයේ දෙන කෙනාට අවකාසේ ලැබෙනු. අසත්පුරුස තැනකට යම්හයකින් වැටුනත් ඉක්මනින් එහින් ගලවලා සත්පුරුස සමාගමකට තමන්ගේ ජීවිතයේ ප්‍රවිශ්ඨ කරගන්නට මගහසර ලැබෙනෝ. සත්පුරුසයන්ගේ ආශ්‍රය මහපාරදිරී හඹවෙනු. යම්හකින් අබුද්ධෝත්පාද කාලවල බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරත්නය දකින්නවත් බුදු බණපදයක් අහන්නව නො ලැබුණක්. ස්වභභාවයෙන්ම ධර්මකාමයකෙනින් බවට පත්වෙන්ට, මෙන්න මේ බුදුගුණ වඩා තිබීම මහෝපකාරීව පවතින. එවගේම් බුදුරජාණන් වහන්සේලා පහළවන එකම බහුමිය මේ මගුල් සක්වල ඒ බුදුකෙනෙක් පහළ වෙලා ඉන්න අවදයේ දී බුදුරජාණන් වහන්සේ මගුල් සක්වලේ වැඩඉන්න පහළ වෙලා ඉන්න කාලවලදී යම් හයකින් පිටසක්වලක උපත ලැබුත් ජංහේතුවක් නිසාකුසල විපාකයක් නිසා. අ බුදුගුණ වඩා තිබුණු කුසලේ විපාකවාරයක් වසයෙන් ඒ සරුවන්ඥන් වහන්සේගේ බුදු ඇසට අර පිටසක්වල උපත ලබල ඉන්න බුදුගුණ වැඩූ සත්ත්වයාගේ සන්තානී දකිනු ඒ දැකළ බුදුරජාණන් වහන්සේ ආලෝක දහරාවක් නිකුත් කරලා බුදුරුව මවාපාමිින් ඒ අයට උපකාර කරනවා ඒ බුද්ධානු භාවේ දැකළ සිත පහදවා එහින් චුත වෙලා ආයි මේ මගුල්සක්ව ලෙහු බුදුරජාණන් වහන්සේ ඇසුරු කරන්නට පුළුවන් ධරමේ ඇසරු කරන්න පුළුවන් ආසන්නක උපතලබන්ට වාසනාවල බෙනවා. එපමණක් නෙවී බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා දැලට හසුවෙලා සංසාරදුකින් නිදහස්වීමේ භාග්‍ය අපට උදාපත් වෙනවා. නිසා එකක බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණය කියලා නිම කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ ඒක බුදුරජාණන් වහන්සේ නමකට පුළුවන්කමකුත් නෑ වෙන කිසිදු බණපදයක් ධර්ම පදයක් දේශනානකෙට බුදුරජාණන් වහන්සේ බුදු ජීවිතය පුරහාම බුදුගුණම පමණක් දේශනා කරතු බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අවෂ්කය ගිවිලා බුදුරජාණන් වහන්සේ පිරනුවන් පානවා මිස බුදුගුණ නන් දීශනා කළ අවසංකරන්න බැරිිය කළ බුදුරජාණන් වහන්සේම අනුදැනවදාලා. ඒ නිසා ඒ තරන් අප්‍රමාණ වූ අනන්තුූ මහාගුණ සමන්වාගත ලෞතුරා තතහගද සරුවක්න ගෞතමයන් වහන්සේගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බහාබද්‍ර කල්පිහි පාල විච්ච සතරවෙනි බුදුරජාණන් වහන්සේ සිව්ුවවෙනි බුදුරජාණන් වහන්සේ කක්කු සඳකෝනාගමන කාශ්‍යප ගෞතම. ගෞතම ශාසනයේ පිහිට අධාරකරගෙන බුදුරජාණන් වහන්සේගේ ඒ අප්‍රමාන ගුණහ. අපේ සිත් සතන්තුල කවාගෙන සි සතන්තුල පුරවගෙන. අප්‍රමාණ බුද්ධ ගෞරවේ ඇතිකරගෙන මේ සිදුකරනු ලබ පූජාව වන්දනාව බුදුගුරවරණනාව අපට බව සංසාරයේද කල්පු කෝටි ගණන් සතරා පාදුකින් මිඳලා නිවන්දකිනා ජාති දක්වා මේ පින කාන්තවසයෙන් උපකාර වේවා ඒ කාන්තෙම උපකාර වෙනවා ක විශ්වාසය ඇතිකට ගන්නට ඕනි. එනිසා අද මේ රටෙත් ලෝකයේත් බොහොම ව්‍යසනයකට පත්වෙලා ඉන්න වෙලාවක කුරුණා වෛරසේ නිසා බොහෝ ජීවිත ප්‍රමාණයක් ලෝකෙන් සමුගත්තාමිය පරලුව ගිය ලංකාවිත් දැන් යම් ප්‍රමාණයක් මේ ගිහින් තියෙන බොහොම සුළු ප්‍රමාණයක් නමුත් රෝගහබාද තත්වයට පත්ච්ච පිරිස් බොහෝ ඉන්න පුළුවන් මෙවැනි අවස්ථාවක නමුත් අපි අපේ බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණෝ මහා ගුණස්කන්දය සිහිරමින් සිහිරමින් සිහිකරමින් ඒ බුදුරජාණන් වහන්සේ බුදුනිසා මල් පහන්සුවන්දුම් ගිලම්පස දැහැත් ත් අවසුධ ආදී අෂ්ට පරිස්කාර මිස් යලු පූජාවන් පූජා කල්ල යම් කිසි සිතේ කුසලම සන්තෝසයක් උපදවා ගන්නවා නම් ඒ කුසලාන සංස ධර්මය මේ රට වැසි සියලුදනාටත් ලෝකවාසී සියලුදනාටත් ලැබේවා ඇවදිනාමනි දුක්වේවා නිරෝගි වේවා සූපත්වේවා කියන ප්‍රාර්ථනා මෛත්‍රීත ඇතිකරගන්න ඕනෙ ඇති කරගෙන අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රධානව අතීතයේ වැඩ හිටියාව සාරාසංකල්ප ලක්ෂයක් මුොළුල්ලේ පෙරුම් දම්පුරන බෝධජාණන් වහන්සේට සම්මුක වූවාූ සියලම බුදුරජාණන් වහන්සේලා සිහිකරමින් නියත විවරණ ලබාගත් මෝතය පටන් දීපංකර බුදුරජාණන් වහන්සේ පටන් ෞතතුම් බුදුරජාණන් වහන්සේ දක්වා යන සියලුම් බුදුරජාණන් වහන්සේලාගේ අනන්තු අපරිමිතූ සීලස්කන්දයට සමාධයට උතුම් ප්‍රඥාවට විමුක්ති විමුක්ති ඥාන දරසනාදී ගුණයට මේ සියලු පූජාවන් පූජාකරමු පූජාවේවා පූජාවේවා මෙයින් ජනිත වන උදාරකු සල බලින් අපි හැමදිනනාටත් ඇද වැඩුව දෙව්පියන්ටත් ගුරු තුමන්ටත්මියගේ ඥාතින්ටත් අමා මහ නිවංසුව සාදා ගැනීමටම උපකාරයක් වේවා කලි උන්්‍යයානුමෝදනා කරනවා ආශෙන් පාදයක් සාදු කිය අනුමෝදන් වෙන්නට පුළුවන්. එනිස් සාද මේ විහරගලාරන්න සේනාසනහි රිදිී ගමින්දා ලෝකසාමීන් වහන්සේ පදාන වැඩසිටින් ආවූ පිඩිවලින් මේ සියලෝම ආශ්මතුන් වහන්සේලාටත් උපාසක දෙපළටත් අද දවස්සේ ගිලම් පසදානයේ දාව ලෙහිලදානයේ සකස්කොට පූජා කලා වූ සියලුම දායක කාරකාදී හැමෝටමත්. සමස්තදායක සභාවේ හැම දෙනාටමත් ඔබා පැහැමෝටමක් මේ උදාාරතර වූ පුුණ්ඥානි සංස බලය ලැබගෙන, මේ ජීවිතේ රෝග හබා දසනයපකං ආදීසියල්ල දුරුපැහැර කරගෙන නිදුක්ක නිරෝගී වශසය වසර එකට ආධී කායයක්. සේලාද ගුණ පිළිවෙත් පුරාගණ්ඩ වාසනා සත්‍යය ලැබේවා කෙල ප්‍රාර්ථනා කරගණ්ඩ අධිෂ්ඨාන කරගන්න එවගේ මේ උතුම් වෙෙසක් පුර පසුලොස්සක් බොහෝ දවස අපේ බුදුරජාණන් වහන්සේගේ බෝධි සත්තු ජීවිතයේ වටිනාාවතුම් දේ සිද්ධ වුණු බුදු ජීවිතයේ වටිනාවතුම් දේ සිද්ධ වුණු මේ සදානුස් මරණීය දවස සාරානයේ දවස මනුසලෝක මනුස්්‍යයන් පමණක් නෙවී දව්ලුවව දෙවියන් පවා බුද්ධිමත් රහතන් වහන්සේලා බබලුව ඒ සියලු උතුමන් වහන්සේලා ගෞරවීන් සිහිරන අද සුධර්මා ධර්ම සභවිදි තවෞතිසා දෙවුළොව. සක දේවේන්ද්‍රතුමා සූවාන් පලලාබී ආර්ය ශ්‍රාවකස්ත එතුමා ඉදිරිී රහතන් වහන්සේලා අරහන්ත බ්‍රක්්මරාජයන් වහන්සේලා ඒවාගේ යටමාර්ග පලලාව ශ්‍රාවකයන් වහන්සේලාද ඒ සුධර්මා ධර්ම සභාාවේදී බුදුරජාණන් වහන්සේට ආමිස ප්‍රතිපත්ති පූජාවන්ගෙන් ගෞරුව සම්මානය දක්වනවා. එිනිසා අපිදු අපි පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් මේ පහන්තෙල් දල්වා ඒවගේම මල් සකස් කරලා ගිලම්පසාදී මේ සියල පූජාවන් බොහොම ගෞරව සම්ප්‍රයුත්තවද සූදානන් කරගෙන පූජාසන මත තැම්පත් කරල යනන්ත ගුණේ උදෙ සාවම සියලු පූජා පූජා කරම පූජාවේවා පූජාමවෙත්වාකින් අදහ සඇතිකරගන්නට ඕනිින්. අවසාන වස්සයෙන් කල්පනා කරගන්න බුදුරජාණන් වහන්සේගේ බුදු ජීවිතේ ගුණ ගැනකයානිම කරන්න බැහැනි. ඒ බුදුරජාණන් වහන්සේ මනතරං බුදු ජීවිතය තමන් වහසේ බෝධි සත්්‍ය සම්භාරපුරණ කාලෙ කොයි තරන් කැපවීම් පරාර්ථ චරියාව තුළ කලාාද කියලා ඒ සියල්ල දන්නේ ඒ භහග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුහිතම පමණයි. දේශනා කල්ලා තියෙන ප්‍රමාණයට අනුව අපි සුතමය වස්සයෙන් මේ ගෞරවය ඇතිකර ගත්තත් බෝසතාණන් වහන්සේම තමයි බුදුරජාණන් වහන්සේම තමයි දන්නේ තමන් වහන්සේ කොයි තරං අතිපරිශුද්ධ උගුණ සන්තාානයක් ඇතුව. බෝධි සම්භාර ධනම්පුරණ හලීදී මේ උත්තරීතර සරුවන්්‍ය ගුණදියුණු කරගත්තේද යන්න. ඒේ නිසා ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස. ඔබවහන්සේ පන්නිර්වාණ දහතුවට පත්වෙලා වස්සකද දහස් ගානක කුත් වෙලා යන්න මේ වෙලාවෙදේ. ඔබහන්සේගේ අප්‍රමාණෝ මහා බුදු ගුණස්කන්දය අපි සිහිකරන වසය කරමු. සිහිකරමින් සිහිකරමින් ඒ බුදුගුණවට අපේ හිත යොමාගෙන මුළමහ ජීවිතයේ මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුගුණයට පූජාවේවාෙන අදහස් ඇතිකරගන්න ඇතිකරගෙන අපිහැම දෙෙන සැනසන ඒ ධරමයට ගෞරුව පූජාවක් වසේද ආරය මහා සංගරත්නයට ගෞරවයක් වසේ ද තුන්රුවන් වන්දනා කරගෙන උතුම්ම බදුරජාණන් වහන්සේගේ අපරිමිත මහා ගුණස්කන්දය සිහිකරමින් චිත්ත සමාධී ඇතිකරගන විදර්ශනාමඩලා අපි හැඳනාටත් අමහා මහා නිවන් දක්ින්ට ලැබේවාෙන උදාර චේතනාව ඇතිකරගන්නට ඕ.ඒේ මේ චීතනාවන් ඇතිකරගන අප අපේ බුදුරජාණන් වහන්සේට මේ පූජාවන් පවත්තුමු. අවසාන වසින් මේ පූජාවන් ආදීමේ සියලුමදේ තවසුළු සල්පවේලාවකින් අනිච්්‍ය ස්වභාවයට පත්වෙලා යවා මේ පහන්නවී යනවතෙල් තිරවසංගලා. මේ මල් පරවී යනවසියල්ල අනිච්්‍ය ස්වභාවයට පත්වී යනවාය ඒ ස්වභාවයන්ට පත්වන්නා වූ අනිච්‍ය ස්වභාවයන්ට පත්වන්න වු මේ ධර්මතාවේ අපේ ජීවිතයටද උරුම බව වශහාගෙන අපටත් ඉතාම ඉක්මනින් සංසරදුකින් නිදහස් වෙලා. තුම් චතුරාර්ය සත්‍යය අවබහෝධ කරග නිවන්දක්ගෙන සදා සෑන්සින්ටමි උදාාර පින හීතුවාසනාවේවාෙන අදහ සැති කරගන